අයිබෝවන් ඔබේ නමයේ සැඟවුණු තේරුම හා නම අනුව ඔබේ පෞරුෂත්වය අද මම කියන්නයි යන්නේ. අපි හැමෝටම තියෙනවා නමක්. අපිට අනන්‍යතාවය ලැබෙන්නේ ඒ නමින්. අපේ නම් හා චරිත ලක්ෂණ කියන්නේ අපි පෞරුෂත්වය හඳුනාගත හැකි ප්‍රධාන මාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම සරල පෞරුෂත්ව පරීක්ෂණයෙන් කෙනෙකුගේ නමේ සැඟවුණු අරුතත් ඒ අනුව චරිත ලක්ෂණ හා පෞරුෂත්වයත් හොයාගන්න පුළුවන්. නම අනුව සැඟවුණු අර්ථය හා චරිත ලක්ෂණ සොයා ගැනීමට ඔයා කුතුහලයෙන් ඉන්නවද? එහෙනම් මේ පරීක්ෂණය ඔයා වෙනුවෙන්. ඔබෙන් අහනම ප්‍රශ්න පහක්. එක ප්‍රශ්නකට පිළිතුරු ලබා දීමට ඔබට තප්පර 10ක කාලයක් ලබා දෙනවා. මේ වීඩියෝ අවසානයේ ඔබ ලබාගත් මුළු ලකුණු මත පදනම්ව අවසන් ප්‍රතිඵලය පෙන්වනවා. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මුලින්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එක පටන් ගමු. අංක 1. ඔබේ නමේ මුල් ලකුණ අඩංගු කොටුව මොකද්ද? පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව හතරවෙනි කොටුව පළවෙනි කොටුවට නම් ලකුණු 10යි දෙවෙනි කොටුවට නම් ලකුණු 20යි තුන්වෙනි කොටුවට නම් ලකුණු 30යි හතරවෙනි කොටුවට නම් ලකුණු 40යි ප්‍රශ්න අංක 2 ඔබ ඉපදුණු මාසය අඩංගු කොටුව මොකක්ද පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව හතරවෙනි කොටුව පළවෙනි කොටුවට නම් ලකුණු 30ක් ලැබෙනවා දෙවෙනි කොටුවට නම් ලකුණු 20යි තුන්වෙනි කොටුවට නම් ලකුණු 10යි හතරවෙනි කොටුවට නම් ලකුණු 40යි ප්‍රශ්න අංක 3 ඔබේ උපන් දිනයේ අඩංගු කොටුව පළවෙනි කොටුව එහෙමත් නැත්නම් 1ත් 8ත් අතර කොටුව දෙවෙනි කොටුව එහෙමත් නැත්නම් 9ත් 16ත් අතර කොටුව තුන්වෙනි කොටුව එහෙමත් නැත්නම් 17ත් 24ත් අතර කොටුව හතරවෙනි කොටුව එහෙමත් නැත්නම් 25ත් 31ත් අතර කොටුව පළවෙනි කොටුවට නම් ලකුණු 20යි දෙවෙනි කොටුවට නම් ලකුණු 10යි තුන්වෙනි කොටුවට නම් ලකුණු 30යි හතරවෙනි කොටුවට නම් ලකුණු 40යි ප්‍රශ්න අංක 4 ඔබේ පළමු නමේ අක්ෂර ගණන අනුව කොටුව පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව හතරවෙනි කොටුව පළවෙනි කොටුව නම් ලකුණු 3යි දෙවෙනි කොටුවට නම් ලකුණු 10යි තුන්වෙනි කොටුවට නම් ලකුණු 40යි හතරවෙනි කොටුවට නම් ලකුණු 20යි ප්‍රශ්න අංක 5 ඔබ ඔබවම හඳුනා ගන්නා ආකාරයේ අඩංගු කොටුව පළවෙනි කොටුව එහෙමත් නැත්නම් පැහැදිලි සැබෑ බව නව අදහස් සහිතයි දෙවෙනි කොටුව එහෙමත් නැත්නම් දූරදර්ශී බව විශිෂ්ට බව යථාර්ථවාදී නොවේ තුන්වෙනි කොටුව එහෙමත් නැත්නම් මුරණ්ඩුයි සෙල්ලක්කාරයි කුතුහලයෙන් යුක්තයි හතරවෙනි කොටුව එහෙමත් නැත්නම් උනන්දුයි ශක්ති සම්පන්නයි කැපවී වැඩ කරයි පළවෙනි කොටුවට නම් ලකුණු 10යි දෙවෙනි කොටුවට නම් ලකුණු 20යි තුන්වෙනි කොටුවට නම් ලකුණු 40යි හතරවෙනි කොටුවට නම් ලකුණු 30යි ප්‍රශ්න පහටම ගත්ත ලකුණු අනුව අවසන් ප්‍රතිඵලයයි මේ කියන්නේ යන්නේ එහෙනම් මුළු ලකුණු ගණනය කරගන්න ඔබේ ලකුණු 50 80 අතර නම් ඔබ ඉතා දක්ෂයි. ඒ වගේම කලාත්මක ප්‍රගතිශීලී කෙනෙක්. සැබෑ පුද්ගලෙක්. නිර්මාණාත්මකයි. ඒ වගේම දක්ෂයි. දීප්තිමත්, සංවේදී, නිතර අලුත් දේවල් සොයන්න බලන්න යොමු වෙන කෙනෙක්. ඒ වගේම අද්විතීය චරිතයක්. ඔබේ ලකුණු 90ත් 120ත් අතර නම් ඔබ ඉතා ක්‍රියාශීලී තැනැත්තෙක්. වෙහෙස මහන්සි වී වැඩ කරන අතර පුදුමාකාර දේ කිරීමට නිතරම ඇලුම් කරනවා. නිදහසේ ජීවත් වීමට කැමති, ටිකක් විතර පිස්සු වැඩ කරන කෙනෙක්. ඕනම දෙයක් ෂණයෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ආදරණීය යථාර්ථවාදී නොවන කෙනෙක්. ඔබේ ලකුණු 130ත් 160ත් අතර නම් ඔබ ඉතා වේගවත් තැනැත්තෙක්. කරන කාර්යයන්ට නිතරම උනන්දුයි. කැප වූ උමතු චරිතයක්. ඉඳ හිට පිස්සු වැඩත් කරනවා.
ඉතා කැපවීමෙන් වැඩ කටයුතු කරන්න ඉතාම දක්ෂයි. අවදානම් ගැනීමට මැලිකමක් දක්වනවා. උද්‍යෝගිමත් බවකුත් තියෙනවා. තරමක් කාමුකයි. හැබැයි ඇතැම් විට හැඟුම් බර කෙනෙක්. ඔබට ලකුණු 170වත් 200ත් අතර නම් ඔබ විකාර සහගත තැනැත්තෙක්. ටිකක් සෙල්ලක්කාර ගති පැවතුම් තියෙන විනෝදජනක හාස්‍යජනක කිසිම දෙයක් ගණන් නොගන්න අමුතු ගති පැවතුම් තියෙන ආදරණීය ආකර්ෂණීය ආධ්‍යාත්මික කෙනෙක්. ඔබ ගැන කියවුණු දේවලුත් හරිද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.